බැඳුම්කර ගනුතිනු පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම අද 25 වන දිනටත් රැස් වුණා. 2015 පෙබරවාරි 27 වෙනි දින පැවති බැඳුම්කර ටෙන්ඩර් රැස්වීම පිළිබඳව මහබැංකුවේ සහකාර අධිපති සේපාල රත්නායක මහතා අද කොමිසම හමුවේ සාක්ෂි දුන්නා. රත්නායක මහතා කියා සිටියේ මේ හමුවේදී ඉදිරිපත් කළ විකල්ප පත්‍රිකාව සංශෝධනය කළ එකක් බව දැනගත් පසු ඔහු විමතියට පත් වූ බවයි. මුල් පිටපතේ දැක්වෙන්නේ රුපියල් බිලියන 2.6ක් ලබා ගන්නා බව සඳහන් වුවද එවක මහබැංකු හිටපු අධිපතිවරයා ලන්සුව රුපියල් බිලියන 10.058ක් ලෙස වැඩි කිරීමට දුන් උපදේශයට සේපාල රත්නායක මහතා විරෝධය පළ කර තිබෙනවා. රජයට දැරිය යුතු පිරිවැය හා වෙළඳපොළ පොලි අනුපාත ඉහළ යාම සැලකිල්ලට ගනිමින් එසේ කළ බව ඔහු සඳහන් කළා. අද උදෑසන බැඳුම්කර විමර්ශනය කරන ජනාධිපති කොමිසම සමා පරිශ්වයේදී ඇමති ආරක්ෂක අංශ නිලධාරීන් කීප දෙනෙක් ස්ථානගත කිරීමක් අප දුටුවා. අපට ආරංචි මාර්ගවලට අනුව මොවුන් මෙම ස්ථානයට පැමිණ තිබුණේ පොලිස්පතිතුමාගේ නියෝගයක් පරිදි. නමුත් දහවල් වන විට ඔවුන් නැවත කැඳවීමක් කර තිබෙන ආකාරයක් අපට දක්නට ලැබුණා. අද කොමිසම හමුවෙන් සාක්ෂි ලබා දෙමින් සේපාල රත්නායක මහතා මීට කලින් සාක්ෂිකරුවන් විසින් තහවුරු කර කරුණක් නැවත තහවුරු කරා. එනම් 2015 පෙබරවාරි 27 වනදා බැඳුම්කර වෙන්දේසිය අතරතුර සහ වෙන්දේසියෙන් අනතුරුව අර්ජුන් මහේන්ද්‍රන් මහතා රාජ්‍ය න්‍යාය දෙපාර්තමේන්තුවට පැමිණීම බවයි. තවදුරටත් ඉදිරිපත් වූ කරුණක් වන්නේ බැඳුම්කරයක් යනු වෙළඳපොළ පොලි අනුපාත තීරණය කරන උපකරණයක් බවයි. බැඳුම්කර විමර්ශනය කරන ජනාධිපති කොමිසම් සභා ප්‍රදේශයේ සිට මම නිවුස් වෙනුවෙන් සුල්ෆික් ෆර්සාන්.